අනේ දෙයියනේ බඩ දාලා කැතියි බෑ. ඩයට් කරන්න ඕන. මේ දවස්වල පාටි වලට යනවා වැඩි, කනවා වැඩි, බොනවා වැඩි. ඩයට් කරන්න ඕන. Yes. Positive thinking, motivation, inspiration. මම ඩයට් කරනවා. I will start dieting from today, right now. පුතේ පුතේ. ඔව් අම්මේ. උඹ නම් අද බඩ පැලෙන්න කනවා නොඅනුමානයි. අද මම ස්පෙෂල් හැදුවා. ෆ්‍රයිඩ් රයිස් හැදුවා. චිකන් බැද්දා. චිකන් නිව්වා. බිස්ටේක් හැදුවා. මම්බොට මෝජු හැදුවා. අල කිරට හැදුවා. තව උඹ ආසයි අල තෙල් දාලා අල තෙල් දාලා හැදුවා. ඇයි පපඩා? හොඳට කාපන් අද හරිද? කියන්නේ ඔය ඩයටින් බයිටින් විකාර. කාපන් ඔක්කොම. හරිද? හරි හරි කන්නන් ඉන්න ඉන්න. ය ඒත් කමක් නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම බත් කෝප්පයයි චිකන් ග්‍රෑම් 100ක් 200ක් විතර හයි ප්‍රෝටීන් නේ. ඒ ටික දාගෙන කනවා. Yes, no problem. ඇයි ආච්චි? අනේ බම් බලපන් උඹ ඇදිලා ගිහිල්ලා. විහිලිච්ච රට ඉදි ගෙඩියක් වගේ. නොකා නොබී ඉන්නපා. කාපන් වේතුනම බඩ පැලෙන්න. දත් තියෙන කාලේ බත් කන්න එපා යබන්. ආච්චි කියන කතාවේ ඇත්තක් තියෙනවා. කෙට්ටු වැඩි වුණහමත් කැත වෙයි නේද? ඒ නිසා අද මම මුළු බත් එකම කනවා. ඕ අද කාලා ඊට පස්සේ මෙලෝ දෙයක් කන්නේ නැහැ. කිසිම පැණිරහක් කන්නේ නැහැ. කිසිම පිෂ්ඨයක් කන්නේ නැහැ. No carbs, no lipids, no fats, nothing. හරි. ලතා ඇන්ටි? පුතේ. මේ මං අත උදේම වටලප්පන් හැදුවා. ඉතින් උඹ වටලප්පන් කන්න මල පෙරේත යන්නේ. මං ඉතින් අරගෙන ආවා උඹටත්. කොටහක් අම්මට දීපන් තන්නේ ගන්නෙ නෑ. මේ කැවුම් උඹ තනියෙන් කාපන්. තෝ බසිම වගේ කැවුම් කනවනේ. උඹ කාපන්. මං අම්මට කියන්නේ. වටලප්පන් කැල්ලන්නම් අම්මට තියන්න. අනේ thank you.